හිට වෙනුවෙන් අද දවස අල්බෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට හිට වෙනුවෙන් අද දවස අපේ වැඩසටහනෙන් අපි කාලෝචිත මාතෘකායකදී තමයි එදිනෙදා අපේ කතාව අහගෙන යන්නේ. ඉතින් මේ වෙනකොට ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව යලිත් ජනතාවගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ මොකද කියනවා නම් දිනෙන් දින වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. මරණ සංඛ්‍යාවත් යම් තාක් දුරට වැඩි වෙන තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. ජාත්‍යන්තරයෙන් උත් අපිට වාර්තා වෙනවා මේ වෙනකොට කොවිඩ් තත්ත්වයේ යම් කිසි හිසැසවීමක් තිබෙනවා. කියලා. ඉතින් මේ පිළිබඳව අපි කතා බහ කරන්නට අද දවසේ අපි කතා බහ වෙන් කරගත්තා. අපි ආරාධිතයා බවට පත්වන්නේ අද අපේ කතා බහට විශේෂඥ පෞල් සෞඛ්‍ය වෛද්‍ය රොයිස් හනිෆාස් මහත්මයා. ඉතින් වෛද්‍යතුමාව අයබෝන් කියලා පිළිගන්නවා අපේ කතා බහට. අයබෝන්. වෛද්‍යතුමනි දැන් ලංකාවේ තියෙන කොවිඩ් තත්ත්වය පිළිබඳව බැලුවාම අපි යම් කිසි කාලයක් අවුරුදු දෙකක වගේ කාලයක් මේ කොවිඩ් එක්කලා ඔට්ටු වුණා. ඊට පස්සේ දැන් යම් කිසි සාමාන්‍ය තත්ත්වයකටපත් වෙලා දැන් යලිත් වරක් අපිට ඔන්න වාර්තා වෙන ලෙඩ ගන්න වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම මරණ යම් කිසි සුළු වැඩිවීමක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයෙන් වාර්තා වෙනවා රෝගීන්ගේ වැඩිවීමක්. මේ තත්ත්වය කොයි විදිහටද ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්? මුලින්ම බොහොම ස්තුතියි මා මේ සම්මුඛ සාකච්ඡාවට ආරාධනා කරාට. කෝවිඩ් ඔබතුමිය කිව්වා වගේ අවුරුදු දෙකක් තිස්සේ තියෙනවා. දැන් කෝවිඩ් පිළිබඳ අපි අවුරුදු දෙකට වඩා වැඩි දැනුමක් තියෙනවා. වෛද්‍යවරු හැටියට මේ ජනතාව හැටියට සෑහෙන දැනුමක් තියෙනවා. ඒ හින්දා දැන් අපි මතක් කරොත් කෝවිඩ් කියන්නේ වෛරස් ප්‍රභේදයකින් එන ශ්වසන පද්ධතියට අදාළ රෝග තත්ත්වයක්. ඒක ඉතාමත්ම ඉක්මනින් පැතිරෙන ගතියක් තිබ්බා. මේ ඒකේ අර ඩෙල්ටා ඇල්ෆා ඩෙල්ටා වේරියන්ස් කියලා තිබ්බ ඒගොල්ලන්ගේ ප්‍රභේද හරහා. හැබැයි එන්න එන්න ඒක මේ අඩු වෙලා දැන් ඔමික්‍රෝන් කියන ප්‍රභේදය තමයි දැන් තියෙන්නේ. දැන් ඔබතුමිය මේ කිව්වා ගෝලීය තත්ත්වය ගැන. ගෝලීය තත්ත්වය ගත්තත් හැමතැනම මේ දවස්වල තියෙන්නේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය. ඒ ඔමික්‍රෝන් කියන ප්‍රභේදයෙන් රෝග හැදුනට අර ඩෙල්ටා ප්‍රභේදයේ තරම් මාරාන්තික නැහැ. ඒක තමයි මුලින්ම මතක තියාගන්න ඕන. එම නිසා මේ රෝගී තත්ත්වයක් ඇති වුණාම ඉතින් ඒකෙන් එන මරණ සංඛ්‍යාව ඔබතුමිය කිව්වා වගේ අඩුයි. හැබැයි මරණ නොවෙනවා නෙමෙයි. මරණ වෙනවා. ඒවා වළක්වා ගත හැකි මරණ. මම සංඛ්‍යා ලේඛන ටිකක් බලාගෙන ආවා. මේ අපේ ශ්‍රී ලංකාවේ වර්තමාන කෝවිඩ් තත්ත්වය ඊයේ 23 වෙනිදා හවස 7 වෙනතුරු අපට රෝහල්වල රෝගීන් 159 දෙනෙක් හිටියා. එම ඒ තත්ත්වය ඉතාමත් අඩු වෙලා තිබ්බේ. ආයි 159ක් හිටියා. ඊයේ දවස තුළ වාර්තා වුණු, ඒ කියන්නේ 23 වෙනිදා වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව 17යි. ඒ කිව්වට ඒ 17 කියන්නේ සුළු ප්‍රමාණයක් වුණාට මම හිතන්නේ ප්‍රේක්ෂක ජනතාව මතක තියාගන්න ඕන අපි කලින් තරම් ටෙස්ට් කරන්නේ නැහැ. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ දවස්වල අපි කියනවා උණ හෙම්බ්‍රිසාව කියන රෝගී තත්ත්වය තියෙනවා. දැන් මේ අපේ මේ සායනෙත් අපි සෑහෙන රෝගීන් බලන උදේ වරුවෙම ඒ රෝගීන් තමයි අපි බැලුවේ උණ කැස්සේ හෙම්බ්‍රිසාව. ඉතින් ඒ රෝගීන් අපි පරීක්ෂණයට භාජනය කරන්නේ නැහැ සාමාන්‍ය වශයෙන්. අවුරුදු මං හිතන මාස 8කට විතර කලින් ශ්වසන පද්ධතියේ රෝගයක් හැදෙයිලා ආවොත් අපි අනිවාර්යෙන් RAT ටෙස්ට් එක හරි RT-PCR ටෙස්ට් එක හරි කරලා ඒ මේ කෝවිඩ් තත්ත්වය පිළිබඳ නිශ්චිත වශයෙන් රෝග නිර්ණයකට භාජනය කරනවා. දැන් වෛද්‍යවරු හැටියට අපි ඒක කරන්නේ නැහැ. ඒ තරම් සැකයක් නැත්තම්. ඒකට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් එච්චර රෝග ලක්ෂණ ඇති වුණාට ඒකෙන් ඇතිවන බලපෑම එච්චර නැහැ. අනිත් එක මම කියන්න ඕනේ මේ අපේ ජනතාවගේ සාක්ෂරතාවයේ හින්දා අපේ මේ සෞඛ්‍ය සේවය ඉස්කෝල පද්ධතිය අධ්‍යාපන පද්ධතිය හරහා කරපු ප්‍රජා සත්කාරක සේවාවන් හින්දා රෝගීන් දැන් දන්නවා මේකෙන් වැළකී සිටින්නට. එහෙත් රෝග සෞඛ්‍ය සංවිධානය තාම මේක අර පැන්ඩෙමික් කියන තත්ත්වයෙන් අයින් කරලා නැහැ. ඒ තත්ත්වය තාම තියෙනවා. ඒ හින්දා මේ පිළිබඳව සුපරීක්ෂාකාරීව ඉන්න කියලා අපි මම මේ වෛද්‍යකා මේ පෞල් සෞඛ්‍ය වෛද්‍යවරයෙක් හැටියට මේ අබලා සිටින මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින. ඒකට හේතුව වෙන්නේ මේ කෝවිඩ් රෝගය හැදුනම වයසක කට්ටියටයි
ළමයින්ටයි පොඩි දරුවන්ටයි මේක අනිසි ලෙස බලපාන්න පුළුවන්. මේ ඒ හින්දා සුපරීක්ෂාකාරීව ඉඳීම තමයි අපි දෙන අවධානම් දෙන ඇඩ්වයිස් එක. ඒකට හේතුව ඊයේ දවස වෙනතුරු 157ක් රෝගීන් හිටියා. ඊයේ දවස තුල පරීක්ෂණ වලින් කන්ෆර්ම් වෙච්ච රෝගීන් 1000 දෙනෙක් හිටියා ලංකාව පුරා. වෛද්‍යතුමනි, දැන් අපි දැක්ක කොවිඩ් වර්ධනය වෙන කාලය තුළ අහඹු ලෙස නියදි තෝරාගෙන යම්කිසි පරීක්ෂණ ක්‍රමයක් ක්‍රමවේදයක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. දැන් ඒක කෙමෙන් කෙමෙන් අඩු වෙලා තියෙනවා සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ. දැන් යලිත් වරක් දැන් මේක අපිට පේනනවා යම්කිසි වැඩිවීමක් තියෙනවා කියලා. සෞඛ්‍යංශ අවධානය යොමු කරයිද පරීක්ෂණ වැඩි කරන්න? මොකද සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ තමන්ගේ ඇඟේ රෝගය තියෙනවද කියලා. ඔබතුමිය මේගේ ප්‍රශ්න ඉතාමත්ම කාලීනයි. දැන් මේ මුලින්ම රෝගයක් තියෙනවද කියලා නැද්ද කියන එක තමයි නිශ්චය කරන්න ඕන. දැන් අපි කැස්ස හෙම්දිසාව වුණ ශ්වසන පද්ධතිය හරහා රෝග බැලුවොත් ඒවා විශේෂ හේතු තියෙන. දැන් මේ කාලේ ඉන්ෆ්ලුවෙන්සාව හැදෙනකොට ඩෙංගි තියෙනවා දැන් හුඟක් වෙලාවට. ඉතින් ඒ රෝග ලක්ෂණ හා රෝග මේ පරීක්ෂා කරලා බැලුවට පස්සේ අපිට යම් කිසි ප්‍රමාණයකට රෝග නිර්ණයකට එන්න පුළුවන් මේක ශ්වසන පද්ධතියේ වෛරස් රෝගයක් කියලා. හැබැයි කුමන වෛරසයද කියන එක ගැන තමයි ඔබතුමිය අහන්නේ කොවිඩ් හා සම්බන්ධව. ඒකට ක්‍රමානුකූලව පරීක්ෂා කරලා බලලා මේ ඒක නිර්ණය කිරීම තමයි හරි ක්‍රමය. ඒකට දැන් අපි පසුබිම සකසලා තියෙන්නේ මං ඒ කියන්නේ අපි මුල කොවිඩ් කාලේ ගත්තොත් ඒකට අවශ්‍ය කරන මේ කිට්ස්වත් තිබ්බේ නැහැ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ටින් කිට්ස් තිබ්බේ නැහැ, PCR කිට් එක තිබ්බේ නැහැ. ඒව හරීම මේ මේ ඒක මේ ලංකාව තුල ව්‍යාප්ත උනේ නැහැ. හැබැයි දැන් නම් ඒව හැමතැනම තියෙනවා. පෞද්ගලික ඉස්පිතාල, රජ ඉස්පිතාල වලට ගිහිල්ලා සාධාරණ මිලකට ඒ ටෙස්ට් ටික කරගන්න, පරීක්ෂණ ටික කරගන්න පුළුවන්. ඔව්, මේ රජයේ මේ මේ පබ්ලික් හෙල්ත් සර්විස් එකෙන් කියන්නේ මහජන සෞඛ්‍ය සේවා හරහා මේ ශ්වසන රෝග පිළිබඳ විශේෂ අවධානමකින් ඉන්නවා. ඒක ජනතාවට කියන්න ඕන. ඒ ශ්වසන රෝගේ සර්වේලන්ස් කියන්නේ රෙස්පිරටරි ටැක් සර්වේලන්ස් ප්‍රෝග්‍රෑම් එකේ ලංකාව පුරා මේ තියෙනවා. ඒගොල්ලන්ගේ දත් එකතු කරගන්න මධ්‍යස්ථාන. ඒ මධ්‍යස්ථාන වලින් අපේ විශේෂඥ වෛද්‍යවරු, මයික්‍රෝබයොලොජිස්ට්ලා, වෛරොලොජිස්ට්ලා ඒගොල්ලෝ මේ පිළිබඳ සුපරීක්ෂාකාරීව ඒගොල්ලන්ගේ කායික වෛද්‍ය සහෝදර හා විශේෂඥ අනිත් මේ ඉන්ෆෙක්ෂස් ඩිසීස් ස්පෙෂලිස්ට් සමග ඉතාමත් කිට්ටුවෙන් මේ ගැන හොයාගෙන යනවා. ඒ හින්දා ඒ මේ කෝවිඩ් පිළිබඳ අවධානමක් ඇති වුණොත් අපිට ජනතාවට කලින්ම දැනුම් දීමක් කරන්න පුළුවන්. අනිත් එක තමයි මම පැහැදිලි කරන්න ඕන, මේකට මේ අපේ ලංකාවේ මේ එන්නත් කෝවිඩ් එන්නත් ලබාගෙන තියෙන සෑහෙන සංඛ්‍යාවක්. ඒ හින්දා ඒකේ ප්‍රතිජීවත් ඒගොල්ලන් තුර තියෙනවා. අපි දන්නවා මේ මේ ෆයිස හෝ ඇස්ට්‍රජෙනිකා හෝ සයිනෆාම් හෝ මොන මේ ඒ එන්නත ලබා ගැනීම හරහා රෝගයට විරුද්ධ ප්‍රතිදේහ අපේ ජනතාවගේ සෑහෙන ප්‍රමාණයකට තියෙනවා. හැබැයි ඒකට අපිට සෑහීමකට පත්වන්න බෑ. මේ අපිට මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාව ජනතාවගෙන් මිලියන 17ක් ෆස්ට් ඩෝස් එක අරන් තියෙනවා. මිලියන 14ක් ඩෝසස් දෙකම අරන් තියෙනවා. බූස්ටර් එක පළවෙනි බූස්ටර් එක අරගෙන තියෙන්නේ මිලියන 8යි. දෙවනි බූස්ටර් එකත් අපි දැන් රජයෙන් දෙනවා. ඒකත් නිර්දේශිතයි මේ ඔබතුමිය යන්නතුමන්ලා ගිහිල්ලා ඒ එනත ලබා ගන්න ඕන. ලබාගෙන තියෙන්නේ 102යි. ඒ හින්දා අර හතරවෙනි ඩෝස් එකත් ගත්තොත් තමයි අපිට මේ සෑහෙන සෑහීමකට පත් වෙන්න පුළුවන්. මේක පැතිරෙන එකක් නෑ කියලා. ඒ හින්දා මම දෙන පණිවිඩය කරුණා කරලා මේ හතරවෙනි ඩෝස් එකත් ලබා ගන්න ලංකාවේ ජනතාවෙන් 102යි අරන් තියෙන්නේ. විශේෂම වයසක කට්ටිය මේක නරඹ වයස කියන්නේ අවුරුදු 65ට වැඩි යම්කිසි රෝග සංකූලතා තියෙන දේවැඩියාව, හෘද රෝග මොන හරි සංකූලතාවයක් තිබෙනවා නම් කරුණා කරලා හතරවෙනි ඩෝස් එකත් ලබා ගන්න. හතරවෙනි ඩෝස් එක ලබා ගන්න කලින් ෆස්ට් බූස්ටර් එක ලබා ගන්න. ඒක ලබාගෙන තියෙන්නේ මිලියන 8යි. කියන්නේ සෑහෙන දුරකට අපිට යන්න තියෙනවා. ඒ හින්දා මෙතුමි අහන ප්‍රශ්න ඉතාමත්ම කාලීනයි. ඒ හින්දා තමයි අපේ සර්වේලන්ස් සිස්ටම් එකක් අවශ්‍ය. ඒක මේ රජයේ මේ මේ පබ්ලික් හෙල්ත් සර්විසස් ප්‍රජා සෞඛ්‍ය සේවාවන් හරහා කිරීගෙන යනවා.
මම අහන්න හිටපු ප්‍රශ්නෙට ආරම්භයක් ගත්ත වෛද්‍යතුමා මේ එන්නත්කරණය සම්බන්ධයෙන්. එතකොට දැන් එන්නත්කරණය පිළිබඳව ගොඩක් වැරදි අවබෝධයන් ජනතාව තුළ තිබුණා. ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් මේක ලබා ගැනීමෙන් වැළකී සිටියේ. දැන් අපි මේ වෙනකොට හතරවෙනි එන්නතටත් ගිහිල්ලා තියෙනවා. දැන් සමහරු කියනවා මේක එන්නත ස්ටෙප් බයි ස්ටෙප් තව අපිට ගන්න වෙයි කියලා. වෛද්‍යතුමා පැහැදිලි කරන්න දැන් මේක හතරවෙනි එන්නතෙන් නවතිනවද? තව ඉස්සරහට අපිට එන්නත් කීපයක් ගන්න තියෙනවද මේක? දැනට තියෙන ප්‍රභේදය මං කිව්ව විදියට ඔමික්‍රෝන් ප්‍රභේදය B5 කියන ප්‍රභේදය තමයි දැන් ලෝකේ හැම තැනම තියෙන්නේ. දැන් ඊට අමතරව අනිත් ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. මේක මියුටේට් වෙන හින්දා මේ වෛරසය මේ එයාගේ පැවැත්මට මේ වාසිදායක විදියට තමයි හැසිරෙන්නේ අපේ ශරීරය තුළ. ඒ හින්දා දැනට තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදයට ඩෝසස් 4ක් ඇති කියලා තමයි ලෝකයේ වෛද්‍යවරුන්ගේ හා විද්‍යාඥවරුන්ගේ සම්මුතියට ඇවිල්ලා තියෙන්නේ. එතනින් එහාට වෛරසය මේ හැසිරෙන හැටියට තවත් වෛරස් එන්නත් අවශ්‍ය වේද නොවේද කියන එක මේ අවස්ථාවේදී කියන්න හොගක් අමාරුයි. මේ ඒකට අනිත් හේතුව තමයි කියන්න අමාරු හේතුව අපි දැන් ප්‍රතිදේහ මේකට ඇති වෙලා මේ වෛරසයේ ස්වභාවික වුණ අපි තියෙන ප්‍රතිදේහින්ද නැති වෙලා යන චාන්ස් එකකුත් තියෙනවා. එහෙම වුණොත් මේ එන්නත් ලබා ගැනීමට අවශ්‍ය වෙන එකක් නැහැ. ඊට අමතරව එන්නත් වලට අමතරව දැන් මේ රෝගයේ හැදුනම ගන්න බෙහෙත් වර්ගත් හදාගෙන යනවා. ඒ කියන්නේ බෙහෙත කොවිඩ් රෝගයේ හැදුනත් යම්කිසි අවස්ථාවට ඇන්ටිවෛරල් එකක් අරගෙන ඒ බෙහෙත ලබාගෙන සුවපත් වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ වැක්සින් අවශ්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒ වෛරස් ප්‍රභේදය මත තමයි. හැබැයි දැන් තියෙන විද්‍යාත්මක හේතු මත කරුණාකරලා 3rd ඩෝස් එක කියන්නේ ෆස්ට් බූස්ටර් එක හරි නොගත්තා ඉන්නවා නම් කරුණාකරලා ගන්න හිතන්න. අනිත් එක 3ක් ගත්තා නම් 4 අනිවාර්යෙන් ගන්න ඕන. ඔව් වෛද්‍යතුමනි, දැන් ගොඩක් දෙනෙක් අතර අර තිබෙන වැරදි මත කිව්වනේ. එතකොට එකක් තමයි මේකෙන් අතුරු ප්‍රතිවිපාක තියෙනවා. මේ එන්නත ගත්තට පස්සේ සමහර විට දැන් අතට ඉන්ජෙක්ෂන් කරා නම් ඒ අත පණ නැති වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ කොන්දෙ කැක්කුම, අතපය කැක්කුම, ඔය වගේ දේවල් තියෙනවා. ඒවා යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. ඔව් සත්‍යතාවයක් තියෙනවා. එන්නතක් ගත්තම ඒ කියන්නේ මේ කෝවිඩ් වෙන්න පුළුවන්, අපේ ළමා කාලේදී ගන්න ළමා එන්නත් වෙන්න පුළුවන්, දැන් අපි මේ ෆ්ලූ ෂොට්ස් කියලා දෙන වැඩිහිටියන්ට එන්නත් වෙන්න පුළුවන්, හෙපටයිටිස් රෝග වලට, ඒවා ඔක්කොම මේ වෛරස් සා සම්බන්ධ තියෙන එන්නත්. ඉතින් එන්නතක් ගත්තම අපි මතක තියාගන්න ඕන මේක පිටින් අපි අමුත්තෙක් මේ මේ ශරීරය තුළට ඇතුළත් කරලා ඒක හරහා වැඩි හොඳක් කරන්න යන්නේ. හැබැයි ඒ ශරීරයට පිටතින් එන මේ 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 යම් කිසි අමුත්තෙක් හින්දා සයිඩ් ඉෆෙක්ට්ස් කියන ඒවා ඇති වෙන්න පුළුවන්. සයිඩ් ඉෆෙක්ට්ස් තමයි ඔබතුමිය කිව්වේ. මෙතන අපි දැන් යම් කිසි දෙයක් ඇන්නම එතන රිදෙනවා. ඒක සාමාන්‍ය සයිඩ් ඉෆෙක්ට් එක. අපි දන්නවා මොන හරි ඇන්නුනොත් එතන රිදෙනවා. අපි මේක දෙන්නේ මාංශ පේශිය තුළට. ඒ රිදුම තියෙන්න පුළුවන්. ඒ රිදුම තියෙන ඉතින් එක එක්කෙනා ඒක මේ මේ ඉන්ටර්ප්‍රිට් කරන හැටියට තමයි රිදුම තියෙන්නේ. ඊට අමතරව මේක ශරීරය තුළ ඉමියුන් රියක්ෂන් එකක් ඇති කරනවා. ඒ ඉමියුන් රියක්ෂන් එක හින්දා උණ ගන්න පුළුවන්, තමන්ගේ හාර්ට් රේට් එක වැඩි වෙන්න පුළුවන්, ඒ සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒවා ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් කියන එක නෙමෙයි. ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් කියන ඒවා තමයි භයානක. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් මේ මේ වැක්සීන් එක ගහපුවම සමානලට මේ ඒ වෙලාවෙම සිවිය රියක්ෂන් මේ ලොකු මේ ලොකු සංකූලතාවයක් ඇති වෙලා ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා සයිඩ් ඉෆෙක්ට්ස් ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් කියන එක මහජනතාව පැහැදිලිවම දැනගන්න ඕන. අපිට මේ එන්නතක් දීලා කියන්න බෑ සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියලා. සයිඩ් ඉෆෙක්ට්ස් අපි පිළිගන්නවා, ඒක තියෙනවා. අනිත් එක වෛද්‍යවරු හැටියට අපි දන්නවා මේ මොකද්ද එන ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් කියලා. ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් වහාම ඇති වෙන්න පුළුවන්, ටිකක් කල් ගිහිල්ලා ඇති වෙන්න පුළුවන්. ඒ ටිකක් කල් ගිහිල්ලා ඇති වෙන ඒවා තියෙනවා. දැන් අපිට රෝග ලක්ෂණ සමහරු ඇවිල්ලා කියනවා මහන්සි ගතිය වැඩි, මේ කලින් හිටිය තත්ත්වයට නෙමෙයි ඉන්නේ, මේ ඒ පිළිබඳව දැන් පරීක්ෂණ කරගෙන යනවා. හැබැයි ඒක ඇතිවන්නේ හරිම සුළු ප්‍රමාණයක. අපි හිතුවත් කෝවිඩ් රෝගය හැදිලා ඇත්තටම මේ එන්නත හරහා කෝවිඩ් රෝගය හදවනවා අපි මේ අපේ ඇඟ තුළ හදවල තමයි ප්‍රතිදේහ ඇති කරන්නේ. ඉතින් කෝවිඩ් රෝගය මේ මේ කියන ස්වභාවිකව හැදිලා
මේ ඒන සංකූලතාවෙන් අපි හිතමු සියට දෙහකට එනවා කියලා. අපි වැක්සීන් එක අරගෙන ඒ සංකූලති කැනල කෝවි කොම්පලිකේෂන් එන්ඩ පුලන් හරිම සුළු පිවිසකට විතරයි. ඒ හින්දා ඒ කොස් බෙනිෆිට් රේෂෝ එක එකැන අපි නෑ කියන්න වෛරස් මේ එන්නතේ ප්‍රශ්න තියෙනවා අපි අපි දන්න ඒවා තියෙනවා කියලා. මේ ඒ ප්‍රශ්න හරිම ටිකයි අරකට සාපේක්ෂව. අනිත්තක දීර්ඝ කායන්න ප්‍රශ්නය ඔබතුම ඇහුව මේ තමන්ගේ ප්‍රජනන පද්ධියයටට මේ බලපාන්ඩ පුළුවන්ද මේ ස්තවුණයන් පිළිබඳ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඒ මේ එමාරෙන්නේ වැක්සිීන් එකක් ඉද ඒක තමන්ගේ සයිල ඇතුළට ගිහිල්ල සයිල වෙනස් කරන්න පුළුවන්ද. එහෙම නම් අපි ඒම වෙන්නේ නෑ පිළිබඳ කිසිම සැකයක් ඇති කරගන්න උදනෑ තරුණු උදවී බලාගෙන ඉන්නවන කරුණා කරලා මේ ඒක තමන්ගේ හිතෙන් අයිංකරගන්න එහෙම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ ඇති වෙලා නෑ. දැනට දැන් ලංකාව මිලියන 18ක් විතර අපි දීල තියෙන මේ වැක්සින් එක අද වෙනතුරු කිසිම සංකූලතාවයක් අපට වාර්තා වෙලා නෑ. ලෝකය ගත්තම ඒක දහස් ගුණයකින් විතර වැඩි කරලා බලන්න කියන්නේ බිලියන් ගණන් බිලියනයකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට එන්නත ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච කට්ටියකින් ආපු ඩේට ඇනලයිස් කරපුවම එහෙම ලොකු ප්‍රශ්නයක් ලෝකේ කොහෙවත් දැනට ඇති වෙලා නැහැ. ඔයගලන්ට මතක ඇති මේ අපි කතා කරන්න ඕන ඇස්ට්‍රාසෙනිකා මේ වෛර මේ වැක්සින් එක දුන්නම මේ බ්ලඩ් ක්ලොට්ස් වගේක් ඇති වුණා. ඒ අපි දන්නවා එක ගොලො මේ පරික්ෂා කරල බැලුව එම හේතුවක් තිබත් ඒකත් යම්කිසි ජනතාවටම ආවේ එතන හාට අපි ඒක දැක්කි නෑ. ඉතිං ඒ වගේවා මේ වෛද්‍යවරු අපට හැටියට අපි හංගන්නෙත් නෑ එහෙම තියෙනවාන අපි වහාම ඔබතු අතුමන්තුමෙන් ලව දැනුවත් කරලා මේ ඒට අවශ්‍ය පීවර ගන්නවා. ඒල මතකතියගන්න මේක බිලියන් ගානකට දීලා එක සයිනෆාම් වෙන්ඩ පුළුවන් ඇස්ට්‍රජනිකා වෙන්ඩ පුළුවන් ෆයිස වෙන්ඩ පුළුව මොඩර්නා වෙන්ඩ පුල ඒව තමයි තියෙන ඉන්දියාවේ ඒගොලන්ගේ වැක්සින්ස් වගේ පාවිච්චි කරලා ඒ ඔක්කොම ලැගෙන වැඩි සංකූලතා ඇති වෙලා නෑ. ඔව් වෛද්‍යතුමා අනිත් එක තමයි දැන් මේ වෙනකොට සංචාරක කර්මාන්තයේ පිළිබඳ වැඩි අවධානයක් ලංකාවේ තිබෙනවා. විදේශ රටවලින් බොහෝ සංචාරකයන් ලංකාවට පැමිණෙනවා. අපි දන්නවා මේ රෝගයත් මුලින්ම සංචාරකයන් හරහා තමයි ලංකාවට ආගමනය වුනේ. ඉතින් මේ තත්ත්වය මත යලිත් වරක් අපි දන්නවා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ යම්කිසි පරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුණා. දැන් මේ වෙනකොට ඒ කටයුතු නවත්තලා තියෙනවා. සංචාරකයන් ලංකාවට එනවා යලිත් වැඩි වැඩියෙන්. ඉතින් මේ පරීක්ෂණ යළිත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද කොහොමද? ඔව් ඒකත් කලින් අහපු ප්‍රශ්නෙට සම්බන්ධයි. දැන් අපි මේ වැක්සින් එන්නත් කරගෙන තියෙනවනම් ඒ කියන්නේ අපි මේ එන සංචාරකයන්ගෙන් වාර්තාවක් ලබා ගන්නවා ෆුලි වැක්සිනේටඩ්ද නැද්ද කියලා. ෆුලි වැක්සිනේටඩ් නම් ශ්‍රී ලංකාව තුලට එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ අර එනත් සහතිකේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ අර ට්‍රැවල් ඒජන්ට් හරහා චෙක් කරගෙන ඒවත් අරගෙන එනවා. අපි අනිත් රටවලට ගියාමත් එහෙමයි. අපි ඒ වැක්සින්ස් ෆුලි වැක්සිනේටඩ් නම් යළිත් යන්න එන්න පුළුවන්. ඒ හින්දා මේ මං හිතන්නේ මේ ඒ ගැන මේ වැඩි අවධානයකින් ඉන්නවා කට්ටිය. ඒකයි අර කලින් කිව්වර සර්වේලන්ස් පොයින්ට්ස් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ මං හිතන බණ්ඩාරනායක ගුවන්තොටුපළ හා අපේ වරායන් හරහා එන පිරිස් විදේශයන් පිළිබඳව සැලකිල්ලෙන් ඒ කට්ටිය ඉන්නවා. හැබැයි නැවතත් අර වගේ මේ රෙජිස්ටර් වෙලා අර PHIල හරහා ඇතන්ට ගිහිල්ලා එච්චර දුරට එච්චර මේ ස්ට්‍රින්ජන්ට් ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙන ලංකාවේ දැන් ඒක මං හිතන 40ක්ද කොහෙද මේ එච්චර මේ දැඩි ලෙස මේක පහල මේක මේ පස්සේ පන්නන එක මං හිතන්නේ අපේ ආර්ථිකයටත් හොඳ නෑ. අපේ සෞඛ්‍ය පද්ධතියත් මේක දැන් දරාගන්න පුළුවන් තත්ත්වයක තියෙන හින්දා මගේ පෞද්ගලික අදහස ඒ වගේ ක්‍රියාවලි අවශ්‍ය නෑ සංචාර කර්මාන්තයට හෝ වෙන කර්මාන්තයකට හෝ ඕන එහෙකට මේ ඒ කෝවිඩ් එක පාවිච්චි කරලා මේ ට්‍රැවල් රිස්ට්‍රික්ෂන්ස් දාන එක එච්චර සුදුසු නෑ මේ අවස්ථාවේ. ඔව් අවසාන වශයෙන් අහන්නේ දැන් අපි දන්නවා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරලා තිබුණා. ඊට පස්සේ රජය විසින්ම ප්‍රකාශයට පත් කළා මේක අත්‍යවශ්‍ය නැහැ. ඒක නොපැළඳුවත් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් දැන් මේ වෙන විට ජනතාව හුරු වෙලා ඉන්නවා ඒක සාමාන්‍ය විදිහට මේ පළඳින්න. මේ තත්ත්වය කොහොමද දිගින් දිගටම අපි මාස්ක් එක දාන්න ඕනේද ඒක ගැන කතා කරමු. ශ්වසන පද්ධතිය රෝග ඔබ තුමන් තුමියන්ලා දන්නවා එන්නේ ශ්වසන පද්ධතිය හරහා. ඉතින් ශ්වසන පද්ධතිය කියන්නේ නාසය හා මුඛය. අනිත් එක මේ ඒවා තැන් තැන්
තැන්තැන්වල තියෙනවනම් තමන්ගේ අත්තරහා මුඛය හා නාසය හරහා යන්න පුළුවන්. විශේෂයෙන්ම කෝවිඩ් පැතිරුණේ අර ඩ්‍රොප්ලට් ඉන්ෆෙක්ෂන් එකක් හැටියට පස්සේ එරොසෝල් කියනක අපි පැහැදිලි කරගත්තා. ඒ හින්දා මේ විශේෂයෙන්ම මේ දවස්වල අපි දකිනවා ශ්වසන පද්ධතිය රෝග විශාල සංඛ්‍යාවක්. මේ ඒවයින් වැළකිලා ඉන්න මාස්ක් එක ඇඳීමෙන් ලොකු වාසියක් හෝ අවාසියක් වෙන්නේ නැහැ. හැබැයි මේ එක බැරියර් එකක් ඉන්ට්‍රඩියුස් කරන එකෙන් අනිවාර්යෙන් යම්කිසි ප්‍රමාණයකට ඕනම වෛරසයක් පැතිරෙන එක අඩු වෙන්න පුළුවන්. අත වශයෙන්ම අපිට කියනවා නම් අපේ අර කෝවිඩ් කාලේ මේ මාස්ක් බැලඳගෙන ඉන්නකොට පුද්ගලිකව වෛද්‍යවරයෙක් හැටියට අපිට අපි මේ කැස්ස හෙම්රිස්සාව ශ්වසන පද්ධතිය කෝවිඩ් වලට අමතක කෝවිඩ් නැතුව දකින රෝග සංඛ්‍යාවත් අඩු වෙනවා. ඒක අපිට කියන්න බෑ මාස්ක් එකින්ද වුණා කියලා 100%ක් කියන්න බෑ. හැබැයි අපි ඒ වගේ එකක් නිරීක්ෂණය කළා. කැස්ස හෙම්රිස්සාව තියන අය අඩු වුණා කියලා. ඒ හින්දා මේ ඒක මේ ප්‍රජා සෞඛ්‍යමය වශයෙන් අපි මේ නීතියක් දානවා නම් ඒක මං හිතන්නේ මේ අවස්ථාවට සුදුසුයි කියලා. මේ ජනතාවගේ මේ මේ ඒගොල්ලන්ට කැමති නම් ඒක ඉන්ඩිවිජුවල් චොයිස් එකක්, තමන්ට කැමති නම් අඳගෙන ඉන්න පුළුවන්. ඒත් ඒක එන්ෆෝස් කරන එක මං හිතන්නේ එච්චර සාධාරණයි කියලා. දැන් අපි මේ මම වැඩ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ අපේ රෝග අපේ ක්ලිනික්ස් වල අපේ රෝගී අපේ රෝහල් වල මාස්ක් මැන්ඩේට් එක දැන් නැහැ. රෝග වෛද්‍යවරු හැටියටත් අපි අඳින්නේ නැහැ. හැබැයි මේ මේ කවුරු හරි කැමැත්තෙන් ඒක අඳිනවා නම් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ ඒකට. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ කතා බහට එකතු වුණු විශේෂඥ පවුල් සෞඛ්‍ය වෛද්‍ය රුවයිස් හනිෆා මහත්මාට. ඉතින් කාර්යබහුල වේලාවක හිට වෙනුවෙන් අද දවසේ අපේ කතා බහට එකතු වුණාට, ඉතින් යලිත් දවසක මෙවන් වූ කතා බහකින් කාලීන මාතෘකාව කියන බහමු වීමේ බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා. සෙළු දිනාටම සුබ දවසක්. අයිබෝවන්. අයිබෝවන්. Hit the win-win. Other Davasa.